අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත නව ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානය විවෘත වෙයි දේශපාලන බයියන්ට වරදින සැරේට ඇයි අපි වරද්දගන්නේ වජිරබේ වර්ධනගේ ආසියාවේ බලගතුම ජනපතිව අප සොයනවා Googleය පුරා අද ටෙලිවැකියෙන් පාසල් උපකරණවල මිල වැඩිවීම 43 ලක්ෂයක් වන පාසල් දරුවන්ට ඍජුවම බලපානවා ජෝසප් ස්ටාලින් කියයි දැන් දේශීය පුවත් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා නව කමිටුවක් පත් කර තිබෙනවා ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම කමිටුව ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙනවා. එහි සෙසු සමාජිකයින් ආගමන විගමන පාලක ජෙනරාල් විදේශ කටයුතු අමාත්‍යාංශය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙකුගෙන් සමන්විතයි. යුද්ධයේ හේතුවෙන් සරණාගතින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා ඊළම් සරණාගතින් පුනරුත්ථාපනය සඳහා උස සංවිධානයේ ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වැසෙන ශ්‍රී ලාංකිකයින් 58,000ක් පමණ මේවන විට සරණාගතින් ලෙස රැඳී සිටිනවා. එම පිරිස අතරින් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ. මෙවැනි වෙන් චෙන්නාහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇති. රට තුල ඇති වී තිබෙන ජාතික ව්‍යසනයෙන් ගොඩ ඒමට සාර්ථක උපදේශනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින් උපදේශක වරුන් මනෝවෛද්‍යවරුන් හා මනෝචිකිත්සක වරුන් ඇතුළු පිරිසකගේ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. හොඳට හිතපු අපි ඇයි අද අපිට මෙහෙම වුණේ? ඇයි අපි මෙහෙම වැටුනේ? මේ අන්ධකාරය වගේ පිරුණට මේකේ රිදී රේඛාවක් තියෙනවා. අපි ප්‍රතිසංස්කරණ වලට යන්න ඕන. ඒ ජනතාවාදී ප්‍රතිසංස්කරණ වෙන්නටත් ඕන. අර සුපුරුදු පරිදි කරන උපදේශනින් ඔබ්බට ගිය මම හිතන්නේ ජාතික ව්‍යසනයකින් රට ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව මම හිතන්නේ මේකට තියෙන්න ඕනේ මේ නැෂනල් ප්ලැට්ෆෝම් එකක් ඒ වගේ මහා ජාතික ව්‍යායාමයක් හැම අතකින්ම මේ උපදේශනයේ කියන මාතෘකාව අපේ රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තලයකට ගෙනෙන්නට ඕන විශේෂයෙන්ම මේ මොහොතේ අද අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව එයාගේ මානසිකත්වයේ කඩා වැටිලා තියෙනවා. මේකෙන් නම් අපිට කොහොමටවත් ගොඩ එන්න බැහැ කියන තැනක ඉන්නේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ සමෘද්ධි වැඩිහිටි ආබාධිත දීමනා සහ වකුගඩු සහනාධාර ලබන මෙන්ම පොරොත්තු ලේඛනගතව සිටින පවුල් ගණන මිලියන 3.9කට ආසන්න බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් KMM සිරිවර්ධන පවසනවා. සැබවින්ම මූල්‍ය ආධාර ලැබිය යුතු පිරිස් හඳුනා ගැනීම වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ලංකාවේ මේ වෙනකොට දුෂ්කර කාල පරිච්ඡේදයක් වසුකරගෙන ඉන්නවා. ආර්ථිකයේ සහ සමාජයේ ඇතිවෙච්ච විරුද්ධත්වයන් නිසා විශාල ප්‍රමාණයක් බලපෑමකට ලක් වෙලා ඉන්නවා. ඒ ආයත සහන සලසන්න තියෙන අවශ්‍යතාවය පිළිබඳව ඉතා ඉහළින් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. දැනට තිබෙන මහා ජන ආධාර වැඩසටහන වල සමෘද්ධි. එතකොට වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වග්වඩ රෝගී කියන ජීවන ආධාරල වගේ වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන අයත් එක්කම මේ වර්තමාන අර්බුදයේ බලපෑමට ලක්ව ඉන්න ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල ඉන්න කොටසකුත් ඉන්නවා. ඒ සියලුම සංඛ්‍යාවන් අපි හිතන සාමාන්‍ය මිලියන 3.9ක් වගේ පවුල් සංඛ්‍යාවක් වෙයි කියලා. ඒ සඳහා දැනටමත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් පුවත්පත් දැන්වීමක් නිකුත් කරලා තියෙනවා අවශ්‍ය යම් කිසි තොරතුරු සංඛ්‍යාවක් ලබා ගැනීමට. ලේකම්තුමා කිව්ව විදිහට අපි ගිය 30 වෙනිදා මුද්‍රිත මාධ්‍යයෙන් පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කරා. දැනට ප්‍රතිලාභ ලබන තැනැත්තන් ප්‍රධාන වශයෙන් සමුදි සහනාධාරය ලබන අය, ආබාධ සහිත තැනැත්තන් ගේ දීමනාව ලබන අය, වැඩිහිටි දීමනාව ලබන අය, මහජනාධාර ලබන අය, හඳුනා නොගත් හේතුන් නිසා වකුගඩු රෝගයෙන් පෙළෙන අය කියන පස් ආකාරයක යෝජනා ක්‍රමයන් පිළිබඳ කටයුතු කරන්න තමයි අපේ දැන් මේ සූදානම තියෙන්නේ. ඒ අනුව තමයි පත්‍ර දැන්වීම නිකුත් කරේ. නව ලංකා නිදහස් පක්ෂය ඊයේ විවෘත කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සභාපතිත්වයෙන්. මීට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සභාපතිත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමූල ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුකුගේ ප්‍රධානත්වයෙන්. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලී චම්පික, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි හා හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපි බලාපොරොත්තු වෙනවා තව සති කිහිපයක් තුළ මේ ජාතික ලියවිල්ල මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවටත් ඒ සඳහා අවශ්‍ය කරන යෝජනා අදහස් සංශෝධන ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීලා මේ රටේ නැවත ජනතාවාදී පාලනය ස්ථාපිත කරන්න නව ලංකා නිදහස් පක්ෂය පෙරමුණ ගන්නවානේ කියන ඒ සාධකය මානේ අවස්ථාවේදී ලබනවා. අද කතා කරනවා යහපාලන කාලේ ගත්ත ඩොලර් බිලියන 12ක් ගැන. ඒ ඩොලර් බිලියන 12න් 7මාරක්ම ඉතුරු කරලා ආවේ. ඒ 7මාරෙන් 5මාරක්ම වැය කළේ කබ්‍රාල් රුපියල 203 තියාගන්න ඩොලර් එකට. මේ අය අධිකරණයේ ඉදිරියට ගෙනෙන්න ඕනේ. අරගල කලාය කියලා තනින් තන පෙළපාලිවල ගියායි කියලා ජනාධිපති මන්දිරයට ගියා කියලා මිනිස්සු නෙවෙයි අත්අඩංගුවට ගන්න ඕනේ. මේ රට බංකොලොත් කළා 55 ලක්ෂයක් මේ රටේ පවුල් මහපාරට ඇදලා දාපු දේශපාලකයෝයි නිලධාරී අමාත්‍යාංශ නිලධාරී මිට්ටෝරුනි අත්අඩංගුවට ගන්න ඕනේ. අපි ගෝඨාභය මහත්තයා දෙකකට අඩු කාලයක් තුල මයිදානේ ජනාධිපති දූරය අතහැරලා දාලා උමම් මාර්ගේ මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිල්ලා තියෙනවා. එතුමාට අපි සුබ පතනවා. ඔබතුමා ඔහොම ඉන්නේ. ඔබතුමා දේශපාලනේට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනේ සුදුසු නැහැ. සමහර අය කියනවා අගමැතිකමට එනවලු മന്ത്രി දූරයට එනවයි කියලා. එහිට වැඩිය හොඳයි. ඔබතුමාට හොඳ පින්වන්ත නෝන මහත්තෙක් ඉන්නවා. ඒ නෝන මහත්තයත් එක්ක තියෙන බිනක් දහමක් කරගෙන ගෙදට වෙලා හිටියනම් හොඳයි කියලා අනුන්ගේ රැවටිලි වලට අහු වෙන්න නම් එපා. මේක විශේෂයෙන්ම කියනවා. කිසිගයක් දෙයක් නැති එක മന്ത്രിදුරයක්වත් නැති රනිල් ජනාධිපති වුණා. മന്ത്രിදුර තුනක් තියෙන දිනේෂ් අගමැති වුණා. ඉතින් දැන් මේක තමයි කියන්නේ 69 ලක්ෂයක් ගත්ත මම අද ගෙදරට. ඉතින් ඔබතුමාට මම බොහොම කරුණාවෙන් කියනවා මේ දවස් ටිකේ කීපෙන් යන්න හැමින් යන්න. තව වැඩි කල් නැහැ ඔබතුමාට හොඳ බලයක් තියෙනවා. පෙබරවාරි 25 න් පස්සේ ඔය රාජපක්ෂලව ගෙදර යන අවස්ථාව තමුන්නාසට ලැබෙනවා. එදාර සම්දිගට යන් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඉතින් අපි ඔක්කොරම එක්ක අහුවලා මේ ගමන යන්න පුළුවන්. මුළු ලංකාවේම ජාති ආගම් ભેද වලින් තොරව සියලුම පක්ෂවල රටට ආදරය කරන සියලු දෙනා එකතු කර ගන්න පුළුවන්. හැබැයි එකක් මං කියන්න. හොරු ටික නම් එකතු කරන්න එපා. දණින් වැඩලා ඇවිල්ලා කිව්වත් එන්න ඕනේ කියලා ඒගොල්ලෝ තෝරලා බේරලා ගන්න. ප්‍රසිද්ධ හොරු මිනි මරුවෝ තක්කඩියෝ එහෙමනම් ඉතින් මේක ඉදිරියට යන්න බෑ. අමතක කරන්න එපා අර තරුණ තරුණියෝ බලාගෙන ඉන්නවා හැමතැනම. වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජෙන් ඒගොල්ලන් පොලිසිය අධිකරණ යනවා ප්‍රශ්න කරනවා අඩන්තේ ඉට්ටම් කරනවා හොඳින් හොඳට හිටපු මිනිස්සු. මම සමහර පෞද්ගලික බඳවනවා. ඉතින් ඒගොල්ලෝ බය කෙරුවට එළියට එනවා. ඔය සක්න ඉවර වෙන්නේ නැහැ උතරින් ආරම්භ වුණා විතරයි. ඒ නිසා ඒ අයට අපි සියලු දෙනාම ඔබ කියන්නේ. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කළ දෙන හදිස්සිය. මොකද මේකට කියන්නේ ඔබතුමාට? හදිස්සිය වැරදි ඒ කරපු එක. ඒකට විකල්පයක් තමයි මේ අපි හැදුවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇයි මෙහෙම කරන්නේ නැත්තේ? එයා බයයි එයාගේ තැන නැති වෙයි කියලා එයාගේ පුතාගේ තැන නැති වෙයි කියලා. පුතාට තැනක් හදලා එහෙම කළා නේද? ඔව්. හරි හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නෑ. නමයි පිස්සු ටිකක් විතරයි ඉන්නේ. ඉතින් දැන් පක්ෂ නෑ. පක්ෂ ප්‍රතිපත්තිය ඊතර නෑ. අද ලංකාවේ නිදහසෙන් පස්සේ වැඩිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද ඒකේ ප්‍රජාතන්ත්‍රවාදය මරලා දාලා. ඒතර පක්ෂ ප්‍රතිපත්තියක් නෑ. පක්ෂ ජනතාවක් නෑ. පක්ෂ නම විතරයි තියෙන්නේ. අපේ රටේ දවසින් දවස බඩු මිල ඉහළ යනවා. දැන් ඉහළ නොගිය දෙයක් නැහැ. මේ විත්ති පාසල් අධ්‍යාපනයට අවශ්‍ය පාසල් උපකරණවල මිලත් අහස උසට ගිහින්. මහ ලොකු පොත් ගොඩක් දරන්න බැරි බරක් පාසල් බෑග්වල පිරෙන්නම තිබුණා. පිරෙන්නම පොත් ගොඩක් තිබුණට මේ හිත්වල තියෙන හීනවල බර බැඩි පොත්වල බරට වඩා. අඩියෙන් අඩිය ඉස්සරහට තියලා පාසල් ගමන අරඹන්නේ හිතේ තියෙන හීන පාට කරගන්නයි. මේ වෙද්දී රටේ දිනෙන් දින ඉහළ යන බඩු මිල එක්ක ඉඳි කටුවේ ඉඳන් හැම දෙම හරි ගණන්. ඉහළ යන බාණ්ඩ අතර පාසල් ළමුන්ගේ පෑන පැන්සල අකුරු කරන පොතේ ඉඳලා පාසල් උපකරණ හැම දෙයකම මිල අහස උස්සට ගිහින්. මේ මිල ඉහළ යම දෙමාපියන්ට දරන්න අමාරුයි. දරන්න අමාරු වුණාට තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙමාපියන් කොච්චර මිල වැඩි වුණත් පෑන පැන්සල කොහොම හරි අරන් දෙනවා. ඉස්සර රුපියල් 450ට තිබුණ පසුගිය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් දැන් 1500ක් වෙලා.
රුපියල් 160ට තිබුණු පිටු 200 CR පොතක මිල රුපියල් 500ත් 600ත් දක්වා මිල ඉහළ ගිහින්. ඒ වගේමයි විවිධ ගම් වර්ග පාට පැන්සල් පාට කූරු දියසායම් ඇතුළු සියලුම පාසල් උපකරණවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ මිල ඉහළ යාම සම්බන්ධව රජය මැදිහත් විය යුතු බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ. දුරකථන සමාගම්වල මිල වැඩිවීමද ඍජුවම බලපා ඇත්තේ පාසල් දරුවන්ට බවයි ඔහු පවසන්නේ. ළමයින්ගේ අධ්‍යයනය දිනන විශේෂයෙන්ම දැන් අපි දැක්කා දුරකථන සමාගම් මේ වෙනකොට තමන්ගේ සේවා ගාස්තු බරපතල ලෙස වැඩි කරලා තියෙනවා. දැන් මේ වැඩිවීම බරපතල අර්බුදකාරී වාතාවරණයක් ඇති කරලා තියෙන්නේ. 43 ලක්ෂයක් කළ දරුවන් අභ්‍යාස පොතේ ඉඳන් A4 සීට් එකේ ඉඳන් සියලු දේ වැඩි වෙලා තියෙද්දි කොහොමද මේ අධ්‍යාපනය ලබන්නේ? රටේ ජීවනාලිය දරුවනුයි. ඔවුන්ට ලැබිය යුත්තේ අධ්‍යාපනයයි. අකුරු කරන්න හිතේ නිදහස තියෙන්න ඕන. ඒත් මේ දරන්න බැරි මිල ඉහළ යාම දෙමාපියන්ට විතරක් නෙවෙයි මේ පුංචි උන්ටත් හොඳටම දැනෙනවා. පොත් බබාලට පොඩි ළමයින්ට දුප්පත් මිනිසුන්ට අරගන්න විදියක් නැහැ. සර පොත් අයක් ගත්ත මිනිස්සු දැන් එකක් දෙකක් අරගෙන යන්නේ. හරි පව් කියලා අපිට තියෙනවා. ඒවා ආසූසර ගණන් කියලා තියෙන්නේ. සාමාන්‍ය පොත පැන්සලේම ගත්තොත් සයිස් බුක් එකක් ගන්න බැරි තත්ත්වෙට මිනිස්සු පත් වෙලා තියෙන්නේ. හැම දෙයක්ම ගණන් තමයි. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් පොත්මල්ල කරතියන් යන පාසල් ළමුන්ගේ පාසල් ජීවිතේ ඉස්සර නම් හරි ලස්සනයි. ආර්ථික බරත් එක්ක පාසල් අධ්‍යාපනයත් දැන් කඩාගෙන වැටෙන්න වැඩි ඇතක නැහැ. ගිය මුල්ම දවසේ ගෙදර එන්න ඕන කියලා කෑ ගහලා අඬපු, ගිය අන්තිම දවසේ යාළුවෝ දාලා එන්න බෑ කියලා අඬපු, ජීවිතේ හරි අපූරු පාඩම් කියලා දුන්න අපූරු තැනක් තිබ්බනම් ඒ තමයි පාසල් ජීවිතේ. ජීවිතේ සුන්දරම කාලේ මේ දරුවන්ට පාට කරගන්න, හිතේ නිදහසේ අකුරු කරන්න ඉඩ ලබා දෙන්න කියලා අපි වගකිව යුත්තන්ට මතක් කර සිටිනවා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 111 වැනි ටෙලිවැකිය. ඊයේ පෙරේදා වෙනකොට හෝ ගාලා සන්දහන හැදෙනවා, පක්ෂ හැදෙනවා නේද? අලුතින් සන්දානගත වෙන පරණ දේශපාලනඥින්ගේ අරමුණු හරි විශිෂ්ටයි, උත්කෘෂ්ටයි, අනර්ගයි. ඒ අයගේ එකම පැතුම, නිමල පැතුම මේ රට ගොඩ ගැනීම, කුසගින්නෙන් රට බේරා ගැනීම, බලය ඇල්ලීම, රටේ ප්‍රශ්නවලට උත්තර සෙවීම. ඒ අනුව තමයි ඔය ඊයේ උත්තර ලංකා සභාගයත් බිහි වෙන්නේ. ඒ සභාගේ වැදගත්ම ඉහළම තනතුරු දෙක සභාපති සහ උපසභාපති, පිළිවෙලින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල. මේ දෙන්නම හරිම දක්ෂ කතිකීන්. කබරගොයින් ගොයින් කරන්ට මාර දක්ෂයි. මේ දෙන්න තමයි නුගේ කොඩින් මහින්ද සුළඟ අරඹන්න මූලික වුණෙත්. මේ දෙන්න තමයි එදා කිව්වේ මහතිර් මොහමඩ්, ව්ලැඩිමීර් පුටින් සහ ලී ක්වාන් යූගේ සංකලනය ගෝටාබේ කියලා. ඒ වගේ මහා දැවැන්ත සහතිකයක් කටට ආව පළියට කිව්වනම් ඇත්තටම එහෙමනම් මේ දෙන්න ටොම්පචියෝ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට තමයි හොඳම සුදුසුකම් ලබන්නේ. 69 ලක්ෂයක් රැවට්ටුවා නේද කියලත් මතක් වෙනවා. නමුත් ඇත්තටම මේ දෙන්නට වැරදුනා කියලා දැන් මේ දෙන්නම කියනවා. ඔය දෙන්නට නෙමෙයි වැරදුනේ, රටටමයි වැරදුනේ. 69 ලක්ෂයට විතරක් නෙමෙයි වැරදුනේ, අනාථ වුණේ 2,20,000 ලක්ෂයක් නේද? එදා කියපු කතයි අද කියන කතයි අතර වෙනස අවුරුදු දෙකහමාරයි. ටිකක් අහලා බලමුද. 2019 පස්සේ වැටිලා තියෙන රට රකලා දෙන්නේ, නැගිට්ටුවලා දෙන්නේ ඒ සුසංයෝගය, ගෝඨාභය මහින්ද සුසංයෝගය, ශ්‍රී ලාංකීය ලී ක්වාන් යූ, ශ්‍රී ලාංකීය මහතිර් මොහමඩ් සුසංයෝගය තමයි අපට මුණ ගැහෙන්නේ නොවැම්බර් 16 වෙනිදාන් පස්සේ. ලංකාව ගත්තු වාණිජ ණය වලින් 80% ගත්තේ යහපාලන ආණ්ඩුව. ඒකේ හිටපු අගමැතිතුමා තමයි දැන් ජනාධිපති. දැන් එතුමා තමයි දොස්තර වෙලා තියෙන්නේ. ලෙඩේ හදන්න ලොකුවට සම්මාදන් වුණේ අවුරුදු 4 මාර. ගෝඨාභය රාජපක්ෂ පාලනයට අපට තියෙන ප්‍රබල විවේචනය තමයි එන්න තියෙන අභියෝග කලින් හඳුනාගෙන පිළිගෙන එයට මුහුණ දීම සඳහා කිසිම සැලැස්මක් අද වෙ නැති එක. පීබී ජයසුන්දරගේ ලනුකාපු එක, බැසිල් රාජපක්ෂලගේ පවුලේ ලනුකාපු එක, ඒ වගේම ජීවිතයේ අන්තිම කාලේ ඇමරිකාවට වෙලා දරු මුණුමුරු එක්ක ඉන්න තියෙන සිහිනය නිසා
ඒ මානසික බාධාව තියාගෙන ප්‍රශ්න දිහා බලපු එක. ඒ විසින් තමයි අන්තිමට ජනාධිපති මන්දිරය අතහැරලා පලා යන මට්ටමකට ඇදවැටුනේ. If we blend together managerial skills, Mahathir Mohamad, farsightedness of Lee Kuan Yew, bravery of Vladimir Putin, spiritual approach of Jawaharlal Nehru and the patriotism of Fidel Castro, if you blend into one person, he will be Gotabaya Rajapaksa. Api me gangwaturata galagena apu kurumba koomba nevey api udugambala peenapu minissu api udugambala peenanda soodana minissu navata watawa me maubi me janathawage patu miduwana turuma api udugambala peenanda soodanam kiyannai api metanta aave den apa apenma ahanna one sarala prashnayak tiyena me ayeta waradina waradina sareete ai itin api waradda ganni athi neda waradda gatta viswasa kala uttara lanka sabhawa enneth prashneeta uttara aran oya deepu tarama මදෑ කියලා තමයි ඉතින් කියන්න ඕනේ අප රටට අවශ්‍ය අද ප්‍රශ්නයට නිවැරදි විසඳුම් අපට විමල්ලට වාසුලට ගම්මන්පිල්ලට කියන්න තියෙන්නේ ජනතාව කන්නේ බත් එහෙමත් නැත්නම් පුන්නක්කු හෝ තනකොළ නෙවෙයි කියලයි මහා පක්ෂවලින් කැඩෙනවා අලුත් නමකින් හදනවා ආයේ ඡන්දයකදී මුක්කු ගහලා රටම තක්කු මුක්කු කරනවා ඕක තමයි තියරිය අනේ අපොයි IMF එක දැනගත්තොත් මේ සඳාන තොගේ මේ රටට අම්මපා ඩොලර් බිලියන 2.9ක් නෙමේ 7.5ක්වත් දින එකක් නැහැ මොකද ඒ තරමටම සඳහන මේ අතර අර වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් මාර හතර බීරි කතාවක් කිව්වා දැන් ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්න ගිහිල්ලා අනේ නිකන් අතේ තිබුණු මේ හොඳටම ගණන් ගිය වෙලාවේ ඩේටා ටිකකුත් ඉවර වුණා. මොකද්ද කතාව? ආසියාවේ බලගතුම ජනාධිපති කෙනෙක්ලු රනිල් වික්‍රමසිංහ. ආසියාවේ බලවත්ම දේශපාලන නායකයෙක්ලු. නම ඕනේ නම් Google කරලා ඉන්ටර්නෙට් ගිහිල්ලා බලන්නලු. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය ආසියාවෙත් ලෝකෙත් සිටින බලසම්පන්නම නායකයෙක් බව ඔබට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරොත් බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ කියපු නිසා අනේ අප Google පීරලා බැලුවා. බැරුවාම ඉන්නවා බලගතුම දේශපාලනඥින්ගේ නම් ගොඩේ ක්ෂී ජින්පින් ඊළඟට ඉන්නවා කිම් ජෝන් උන් රොඩ්‍රිගෝ ඩුටෙරස් ඉම්රාන් ඛාන් නරේන්ද්‍ර මෝදි ෂින්ෂෝ අබේ වෙඩිපහරින් පෞගේ දවසක මිය ගියා අයිතුල්ලා අල් කමේනි බෑන් කිම් මුන් ජොකෝ විඩෝඩෝ වජිර අබේවර්ධන මන්ත්‍රී කියන ආකාරයට ආසියාවේ බලවත්ම ලිස්ට් එකට තාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නම නම් දාලා නැහැ. අපට අහුුනේ නැහැ. ඉතින් තිබ්බොත් කියන්නකෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා නේද? හැබැයි ලෝකෙින්ම ළමා මන්ද පෝෂණේ නම් 6 වෙනි තැන. ආසියාවෙන් නම් 2 වෙනි තැන. ලෝකෙින්ම උද්දමනය වැඩිම රටවල් අතරින් 5 වෙනි තැන. ආසියාවේ බංකොලොත්ම රාජ්‍ය. ඒ අතින් නම් අප ප්‍රධාන තැනක් ගන්නවා. ඒව නම් අන්තර්ජාලයේ ඕන තරම් තිබෙනවා අප බැලුව ආසියාවේ හිඟනම ජනාධිපති ඉන්නවද කියලා තාම ඒකත් දාලා නැහැ එනිසා ආසියාවේ බලවත්ම ජනාධිපති ලෙස නම සඳහන් වුණාම අපට කියන්න කොහොඳේ ඔබ දන්නවද මේ දේශපාලනඥින්ගේ කතා ඇයි අප මෙහෙ විදියට විවේචනය කරන්න කියලා මේ තාක් මේ කතා වාර්තා කළා මිස ඇත්ත නැත්ත හෙව්වේ නැහැ මේ බොහෝ අයට ඇති බිය නිසා මේ බොරු ගොබෙල්ගේ න්‍යායන්ට අහුවෙලා අනන්ත අප්‍රමාණ බොරුව ඇත්ත වගේ පේන අන්තිමට මැතිවරණ කාලයකදී රැවටිලා ජනතාව ඡන්දය දෙනවා. ඇත්තටම Google කරනකොට ලෝකේ දුප්පත්ම ජනාධිපතිගේ නම ලෙස එන්නේ උරගුවේ ජොසේ මුජිකාගේ නම. ඔහු ඉතා සරල ජීවිතයක් ගත කරන්නේ. හැබැයි Google කරනකොට නම් ධනපති ගොඩේ රාජපක්ෂලාගේ නම් නම් තිබුණා. ඒක තමයි ඇත්ත. අප අවුරුදු 4කට 5කට සැරයක් මේ දේශපාලනඥින් ටිකට එහාට මෙහාට ගිහින් හදාගන්න සඳානවලට බොරු කතාවල අහුවෙනවා රැවටෙනවා දැන් බලන්න මේ වන විට සඳාන කීයක්ද කවුද අලුත් අයද නැහැනේ ඉහෙළම පුටු දරපු අය නෙමේ බැරි බව හොඳටම පෙන්නපු අයනේ හොඳටම හොරා කාපු අයනේ නේද ඇත්තම කිව්වොත් මේ පරණ වයින් අලුත් බෝතල් වල කියන එකත් වැරදි මොකද මේ වයින් පරණ වෙන්න තමයි ගාන වැඩි වෙන්නේ රහ වැඩි වෙන්නේ හැබැයි කසිප්පු නම් පරණ වෙන්න මේ බොන්න බැරි වෙනවා පල් වෙන්න පටන් ගන්නවා අහක දාන්න වෙනවා බිව්වොත් විස වෙනවා ඒ නිසා මේ සඳහන වල ඉන්නෙම පරණ නළුවන් ඒගොල්ලෝ කොණ්ඩ ජෙල් කරලා පාට පාට ඇඳුම් ඇඳලා අලුත් කට්ටියක් වගේ එනවා ඒ නිසා දැන් රටවැසියන් ලෙස අප අලුත් බෝතල් වල දාලා එන පරණ කසිප්පු බොන එක නතර කරමු නේද එහෙම කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා
අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ චීන පොහොර නව පිළිබඳ ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙම නෞකාවට ගෙවූ මුදල ඩොලර් මිලියන 6.7ක්. එම මුදල නෞකාව ගෙන්වීමට මූලිකත්වයට අයගෙන් අයකර කටයුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි වාර්තාවක් තමාට ලැබී නැති බවයි. චීනයේ චින්ඩාවෝ සමාගම ශ්‍රී ලංකාව තුළ අසාධු ලේඛන ගත කරන ලෙස විගණකාධිපතිවරයා රජයට නිර්දේශ කර තිබෙන බවට බොහෝ සතියන්ත පුවත්පත් වාර්තා කර තිබුණා. මේ වන විට ඩොලර් මිලියන 6.7ක මුදලක් අදාළ සමාගමට ගෙවා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. මෙම පොහොර නැව ගෙන්වීමට මූලිකත්වයට පිරිසගෙන් අදාළ මුදල අයකර ගත යුතු බවට වන විගණකාධිපති වාර්තාවද නිකුත් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි විගණන වාර්තාවක් තමාට ලැබී නැති බවයි. නෑ මට ඇත්තටම මේ විගණන වාර්තාව ලැබිලා නැහැ. ඒ පිළිබඳව තොරතුරු ලැබිලත් නැහැ. මමත් ඒ පිළිබඳව පත්පතේ තිබුණු තොරතුරු තමයි දන්නේ. මාධ්‍යවල තිබුණු තොරතුරු හැරෙන්න විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන පළවෙනියට මම හිතන්නේ පාර්ලිමේන්තුවට. කාගෙන් හරි වැරද්දක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒක වහන්න මට උමනාකුත් නැහැ. එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් ඒකට අවශ්‍ය පියවර රටේ තියෙන නීති අනුව ගනී. දැන් නැවතත් ඒගොල්ල පොර දෙන්න සූදානම්. මේ ලංකාවේ ප්‍රමිතිය සකස් කළ නැහැ. ඒ ප්‍රමිතියට අනුකූල පොර එනවා නම් අපිට ලබා ගැනීමේ ගැටලුවකුත් නැහැ. පවතින තත්වයේ හමුවේ චීන පොහොර නැව පිළිබඳ ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ අපේ පොහොර ප්‍රශ්නයක වගේම ඉටහා ගිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවටත් නිර්මාණය වෙලා තිබෙනවා. චීනය සමග අපේ තිබුණු හොඳ හිත යම් ආකාරයකට පළුදු වෙන්නත් එක හේතුවක් වුණා මේ පෝර නැව සම්බන්ධව. ඉතින් දැන් මේ සම්බන්ධව මම කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කළා තිබෙනවා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන්ලා ඉදිරිපත් කළ තොරතුරු අනුව. ඒ වගේම ජනාධිපතිතුමත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළා තියෙනවා. ඒ වගේම අපි දැන් මේ සම්බන්ධව කටයුතු කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව කමිටුවක් මගින් මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුයි කියන මතය තමයි ජනාධිපතිතුමත් ඒ වගේම අපි සියලුම දෙනා ඉන්නේ. මේ අතර ගොවි සංවිධාන කිහිපයක් අමාත්‍ය මහින්ද අමරවීර හමුවේ සාකච්ඡා සිදු කළා. ඒ පවතින පොහොර ඉන්ධන හා වීමිල ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳවයි. බොරු නොකිය ඇමතුම ඇත්ත කිව්වා. ඒක ඇත්තටම අපිට ලැබුණ හොඳ ප්‍රතිචාරයක්. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊළඟට සැලසුමතිමුනේ අපි ඉදිරි වගාකන්නේ කොහොමද ආරම්භ කරන්නේ. එතකොට ඒකට අවශ්‍ය පොහොර සහ ඉන්ධන ඒ වගේම කෘමිනාශක වල තියෙන මේ මිල පාලනය මේ සියල්ලට තුමාට දෙන්න පුළුවන් උපරිම ආකාරයෙන් යහපත් ප්‍රතිඵල සියල්ලටම ලැබුණා කියන එක ඉතා ආඩම්බර වුණා කියන්න පුළුවන් ගොවියෙක් විදියට මේ පහුගිය කාලේ විඳපු දුකත් එක්ක. උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.